කෙනෙ මේ ලෝකයේ මහා සම්පත් විඳවපු අයට පවා මරණයාව එත සඳහන් කරනවා බුදුරජන් වහසේ ලැජ් නැතුවයි පිරිසරත් මරණයාව ලැජ්ජ නැතුවඒ පිරිසරත් මරණයාව ඉතින් එවැනි මහා සම්පත් විඳපු අයටත් මරණයාව නං අපිට මරණේ ඒම ගැන මොනවද කියන්න තියෙනෙ අපටත් මරණයෙනවා කැෙදෙ බදුරජන් වහන්සේ කාලෙද හිටියා ෝතික කෙළ සිටුවරේ. මේ ජෝතික සිටුවරයා ආහාර අනුබව කරලතින උතුරකරදිවේේ ගේෙන ආහාර. කන මේ ලෝකයේ තිබෙන මනුස් ලෝකයේ තිබන උසස්මආහාරය උතුරුකුරුදිවේනේ තිබෙන ආහාර. එත් චිරිතම පරිසං වෙලා තරමටම සැපවීද. ජෝතික සිටුවරයගේ ළඟතිබෙන දනය කිසිම කෙනෙකොට ජෝතික සිටුවරගේ අවසරැක් නැතුව ගන්න බෑ. දවසක් අජාසත් රයිතුමන් මේ ධනන්නේ පහැරගන්නා පේලාේ? අජාසතරයිතුමා සේනාවත්්‍යක ගියාම සිටුවරගේ මාලිගව පැහැරගන්න. ඒ මාල්ලිගාවහිටපු විශාල යක්ෂෝ පිරිසක් මේ අජතර රයිතුමා ප්‍රධන පිරිසට කරද කරන වෙලති ෙනවා ඒමයි එකන සිටුවරේ ගවස්තරයක්න තු ධනය හොල්ලන්නවත්්‍ය මොකද පෙරපු ප්‍රාර්ථනාවක් නිසා. ඉතින් ඒවෙලාව සිටුවරෑ කියනවා අයිතුබන මගේ ඇගේ එල්ලි වල තිබෙනම මුද දහයක්ක් මුද පුරුවන් ගල පෙනන්න කිවවා යිතු උත්සාහ ගත් කරණ බැරු. සිටුවරයා මහරයිතුමන මංගෝපට මේ ධනේ දෙනවා. මගේ මුදුටික මම දෙනවා. මේ මුදදුික ගන්නකවන් පස තමයි මුදුටික දුන්නේ මුදුටික ගලවුඩියඇගලි වලින්. කැනෙ ඒ තරමටම සැපවින්ද. තමන්ගේ සැපයට තමන්ගේ දනයට කිසි මහනියයක් කරන් රජිෙ කොටත් බැරි වුණ. නමුත් චලිකනාවන දැන්ගේ ජෝතික සිටුවරයක්හෝ. ඒ ජෝතික සිටුවරේ කතාවිතරන අපි දෙඟහන්නේ සිටුවර යනෑ ඒඇන්නේෙ ඒ සිටුවරය මැරුුණා. ඒ තරම් සැපවිින්ඳ පොයත් මේලෝක මැරුුණ නම්. අපි මරණයගෙන කවර කතාද. එඒ මේ සම්පත්ති වීපත්ති පිළිබඳ මංහිතන්නේ මෙහෙම සාකච්ඡා කරනට වඩා තවත් පන්සිල්මල් වැඩ සහනකින්ම සාකච්ඡා කරනක වටිනවා කාලේ ප්‍රමායකකි තුරලා තිබ නිසා ඔබතුම අසානති වැදගත්ම ප්‍රශ්නයක් හවා. ඉතමයි සහරලාවට ඊළඟ වැඩ සහන කරන මම නොවඩින්න පුළුවන්. වැඩ සහන මෙහෙවන ඔබතුමින් නොපෙමින්න පුළුවන් මේ ස්්‍රවණයකන ශාවක කී දෙනක් න වීලං වැඩ සතන් ශ්‍රබණ කරදි කලපි දනිනන්නේ හැයි මේ වෙලා විශ්‍රබණය කරනය කියලාිදන්න. ඉටන් ඒ පිරිසටයි අපි හැමදිනාට මනුග්‍රහැක්වෙන්න. මේ අපිත් අද දවස්‍ය අවබෝධ කරගත්තු මේ මරනානු සුටියයකෙන කාරණාවේ මොකක්ද අපි කරන්න ඕන. අප ප්‍රමාධී වෙනං අපි මොවද කරන්න ඕන. භාගතුනාස දේශනා කරන්නේ. සතර සම්යක් ප්‍රධාන වඩන්න. මොනවද සතර සම්යයක් ප්‍රධාන? කරපු අකුසල් නතර කරන්න. මොද කරපු අකුසල් අදින්දල කරන්නපා ොඳමයි. කරපු අකුසල්ලි කෙල කියන්නේ අපි කූම්බි සත්තුවගේ පොඩිපඩි සත්තු මර්ලතියෙනවා. ඒවා? අදඉදල මම කරන්නේ. හොඳමයි. පොඩි පොඩි හොකම් මං කරලා තිීර්ම ඒවා අදඉන්දල මං කරන්නේනේ. යම් යම් බොරු කියලා තියෙනවා. මං අදඉන්දල බොර කියන්නේ මෙව තමයි කරපු අකුසල කරම කියලා කියන්නේ. ඊළඟට නොකර ප අකුසල් කියලෙ කරමුකක්ද. සමහරලාටව ශාලිකානොන මම පොඩිසත්තු මරලා තියෙනවා. හැබැයි බල්ලො මුවන් එල්ලුවන් හරක් වගේ ලොකුසත්තු මරලන තයව මරන්න බැරිද. අවස්ථාවක් කියන්නෙ පුළො මරන්න. හැබම මේ වෙනකම් මරලනෑ ඉතින්? දිෂ්ඨානය ඇති කරගනවා මං අත්දඉදලා මේ ප්‍රාණගහතමං කරන්නේ කරපුයවත්මන් අතර කරනවා මං නොකරු පේවත් කවදත් මං අදින් දෙල කරන්නේ. එක තම සතාට සම්මය ප්‍රධහන පලබිනි කාරණාව කාරර්නාවල් දෙක. ඊලකට භාගතුරන්ස දේශනා කරනවා කරපු කුසල් නැවත කරන්න හම දෙ අපි ගමූ බනහනව කියනක තික අදත් පන්සේ මල්ල වැඩසරහනහනවා ලබන සතියත් අහනවා ඊනඟ සතියත්තාහනවා. හෙට බන අහන ලැබෙන හැම අවස්ථාවකදම ධර්මස්්‍රබනය කරන්න. තමයි කරපපු කුසල් නවත කරනවා කියෙල ධානයත් දුන්නු කෙනෙක් ින්ව හටත් දාහනය දදින ලබු හිටත්දන්න තව තව පින්කං කරන්න ලැබුණු තතව කරන්න. ඉළඟට නොකරපු කුසල් තියෙනවා අන්නේ නොකරපු කුසල් කරන්න පුළුවන් තරම් වැෑයම් කරන්න. ඒඇන්නේ සමහර වෙලාවට කෙනෙක් ධානයයක්දීල තියන පුළන් අෂ්ට පරිස්කාරයක් පෝජා නොකරන්න පුළුවන් ඒ ේමන ක රන්නු ොක්ද. අට පරි කාර පෝජ කරලන එනි සා පරි කාර පෝජ කරන. හ ල ් පරි කාර ප ජ කරල ර්මදේශනාවක දායකත්ය දරනැ වෙන පුළුව. එමන අදීදනලමකද කරන්නුන ම ධර්ම දේශාවකට දායකත්ය දරන්නේේ. න්නේ ර්මදේශනාවකට දායකත්යයක් ධර්නවාගෙනෙකු සල ක්‍රිය මන් කරනවා. ඉනට කෙනෙකන් ධර්ම දේශනාවක දායකතයකු දරල තියනවා. හැබැ ධර්මාසනය කදලන මගගේ ැති. එමන බනට ඩ දුරන්ගේ කරල ම. ට ලෝතුරා බදුරජාන්හන්සේ වෙනනිම් බුද්ාසනයක් මංහදරනේ ාහිතුන් වහන්සේ බැලුවින් සම්බුදු පූජාක් මතීරණෙ අපි කලින් වැඩස සහනද කතා කරා මුලින් මද වැට සහනදි ලෝතුතරා බුදුරජාණන් වහන්සේගේ ළඟතිබනමි මහා ශක්ති පිළිබඳව. එවන් ශක්තියක් තියෙන එවන් ගුණයක් තියෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මගේ දෑතින් මම සම්බුදු පූජාවත්තීරණය. ඒමයිසාම එක නොකරපු කුසල කරමිය ඒමනං මම අද? ඒ නොකරපු කුසල කරම මං අද කරනවා ඒහෙම සවවෙන්න එතුටඒ කොහොම කරන්නේ. එක කරන්නේ ජීව මාන සංඥාව මූලික කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සයවද දෙ සයි සම්බුදු පූජාව පෝජ කරනවා. අප ලෝතරා බුදුරජන් වහන්ස මක් ලැබෙන කල්ප ගානකට පසේ. මං ඔබතුමිට සසිහිපත් කළා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මග හැරුණොත් ඊළඟට අපට ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ. හැබැයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මගේ හැරුණනොත් ශාලිකාන වනාා. ඒමත් බුදුරජාණන් වහන්සේ මක් මොුණගැන කවද්ද. මහාකල් පාසංකයකට පස්සද මහාකල් පසංකෙකට පස්සේ බුදු කෙනෙක් මුණ ගැහෙන වනම් එතකොට අපි කොච්චර අලාභබැද්දොයි කාලදිවෙන්නේ හැබැයි දැන් අපට ලාබේ ලැබිල තියෙනවා. එවනන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි මොනවද පූජ කරන්න ඕන. අඩුම තරමේ තමන්ගේ නිවසේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා වෙනම ස්ථානයක් සකස් කරගන්න. තමන්ගේ නිවසේ තමන්ට ඉඩකට පහසුකම තියෙන පරිදි ස්ථානයක් පිළි කරගන්න. විිියල කරගෙන තමන්ට දවසකට භාගියවතු වහන්සට පෝජ කරන්න පුළන් එක පැංවීදුරුවදද. ඒ පැංවීදුරුව පෝජ කරන්න උත්ස වීදුරුවකට සම්පූර්ණෝ පැංිකක්. සාමාන්‍ය කෙනෙකුට තිබහ නිවෙන්න පැංික් දෙ යම්සේද එම ආන්‍යේ ප්‍රමාණයට භාග්‍යතුහන්සට පැංික් පෝජකරන්න ඒක උන්නු පැෙන්ෙ එකක් ඇල් පැන එකක් වෙනවිනිම පෝජ කරන්න. ඔබ පුංචි පුංචි බඳන්වල ආහාර තබනවට වඩා. ඔබ ලොකු භාජනියක භාග්‍යතු වහන්සේට ධානිික පූජ කරන්න. ඒම සිධානනිතිික පෝජකරද්දී පුළුවන්තරම් බලන්න වෙන්න වෙන මහාර පූජ කරන්න. ඒ වෙන වෙන මහාර පෝජ කරන කියන්නේ ඇයි. අපි දන්නේනෑ අපි පෝජකරන ආහාරවලින් බුදුරජාණන් වහන්සේ කැමතිමුණ ආහාරව වලට කියලා. එනි අපි ආහාර පෝජ කරදි වෙන මනිම පූජ කනවා. එතකට සාමන්‍යින් කෙනෙකු අනුබව කරන ආකාර පින්ගාන එහෙම නඇත්තන් හාමුදුල්ල වලදන ආකාර පාත්‍රයක්. ඒකට ප්‍රමාණුවත්වන වවැංජන බෙදාගණපුල වෙනම වැජන දීසි සමහර කියන ගැටලුවත්තමයි ශාිකාන වඕනා අපේ ගෙදර තියෙන බුදු පිළිමීද මද පොඩි විදුර කැල්ලක් එමනත පොඩි ලෑලිකඇල්ල ඒමතමයි බුදු පිළිමිති.ඒ කිසිෙම ගැටලුවක් කර ගන්නපා මොකද ඒ ප්‍රමාණයට තියෙන ශ්‍රද්ධාවවි මට්ටමය කෙනගේම ශලිකානඕන එවැනි කෙනෙකොට බුද්ධ පෝජාවත් තියෙන ක්‍රමවදයක් මහග පසිල් මල්ලුවින් පැදිලි කරල දෙන්නම් හොඳම අපිතුම ගෙදර තමන් පාවිච්චි කරන මේසියක්තියෙන. තමන්ගේ වැඩකටුවු තුට පවිච්චි කරන සය.ඒ මේසේ අපිහිතුම යාට බුද්ධ පූජාවත් තියන පුලන් සතියක ටෙක දවසක් නං. ඒ සතියක ටෙකදවසේ මේසේ අර බුදු පිළිලගෙන් සකස් කරලා. ඒ මේසේ වෙනම සුදු ඇතිල්ලක් අතුරවලා. තමන් අර සූදානම් කරන දානිකේ මේසි තැපත්රවා. ඇැබැ තම පවිච්චිරන මේේසයක් ඒ එක කිසිම ගැටලුවක්නෑ. ඒ බුද්ධ පූජාව මේසි තැම්පත් කරලා. ඊළඟට බුද්ධ පූජාව පූජ කරලා. ඒ සකස් කරලා උසස්ම විදිර සකස් කරනවා. සකස් කරලා. ඒළඟට ඒ බුද්ධ පෝජාාවවිවත් කරදිී. අර මේසේ තිවත් කරල තමන්ගේ ප්‍රයෝජනයට ගන්න ඒමයි හද අප මේසේ පෝජ කරන්නන්නේ අපි භාගතුහන්සට බඳුම් පෝජ කරනන්නේ අපි පෝජ කරන දාානට ඒක ප්‍රමාාවවත්වන පෝජ කරනවා. ඉති අන්නන්නේ ක්‍රමේයට ශාල්ලිකානෝන කෙනෙකොට සම්බුද්ධ පෝජාව පෝජ කරන පුළන එකන කොච්ච රාණ සස ගොඩක් ජීවිතය ලාග කරගන්නවට සසාලිකාන මට එකක් මිනිත්වකදයාම් කාරනාවක් පැහැදිලිරන හිතුනාවවවාසානද මේ බුද්ධ පජා පෝජ කරනට ඒම තවසක්ක. බ්‍රරාජ්කේ බාගත න්සගේ ලඟටඇවිල් හනවා ස්වාමීනී. ඔබහන්සගේ සාාසනයහි ගිහි සංයෝජන ධර්මින් කෙනෙක් ඉඳපු කෙනෙක් සසර දුක නිවලතියනොද කියලාහනවා එතකොට කියනවා පරිබ්‍රාජ්කය ිහි සඥයෝජන ධරමින් හිටපුෙනක් නිවන් දැකල්ලනගේ සාසන ළඟට අහනම ඔබහසගේ ශසනයහි ගිහි සංඥෝජන ධර්මින් ඉඳපු කෙනෙක් පින්රල සග ිල යනද කියලාවා. එකෙන්න්න පුළුවන් ශලිකාන වන ඒම ද ඔබතුම යට පින්රල සුග යන පුුව. යි තරම් පවුල් ජීවිතය අඇතකර. ඊළඟට හනවා සාමීනී වෙනත් ශාසනයක වෙනත් ආගමක කෙනෙක් ඒ ප්‍රතිපදාවෙන් සසර දු නිලති නවද කියලාහනවා. එතකොට කියකිෙනවා පරිබ්්‍රාජගගේය කිසිම සාාසනයක කෙනෙක් මේ සංසාරය සසර දුක නිවරනේ එම ඒළඟට හන අවසාහනිිද. ඒ ශාසන ප්‍රතිපදාවෙන් හිටපපු කෙනෙක් කවදහරි දවසක සුගදිරි ිලලා නොද කිෙලාහනවා. ඒ සාසන ප්‍රතිපදාවක් ඒමයි පුදරජන්නන දේශනාකරනවා රිබ්‍රරාජගය මේ පහගිය? මහාකල් පනුවේ ඇතුළත එක්කම එක කර්මවාදී පුද්ගලයෙක් කැරෙෙන්න්න එකන කර්මවාදී කියන්නේ පින්කලොත් පින් සිද්ධ වෙනවා පෞ්කලොත් පවවෙනවා මෙන්න මේක විශ්වාස කරපු පුද්ගලෙක් කැරෙන්න්න මේ මහාකල් පනුවේ ඇතුළත එක්කම එක කෙනෙක්වත් ඒ ආගමීන්දල සක තිරිගිල නැකිවා ඒන ශාිකාන ඕන තේරෙනවනේද අපි අදේ ඉන්න මොන්න තරම් උතුම්ම තැනකද මේඒක තමයි දෙවිවරු දිවිලෝකින් චුතවෙලා නුසලෝක ෙවිල්ම මේ බෞද්ධයක්වින පාර්ථනා කරගෙන ඉන්නේ. ඒම මකද මෙමතිරින් තමයි සුතියන්න පුොළා. එනිසා ඔබ මෙන්න මේ සතර සම්යයක් ප්‍රධාන වඩන්න ඊළඟ වැඩ සටහන ඇහුවේ නැතත්කමක් නෑ. මේටි කාරයියෝඔබාදීදල කරගෙන ගියෝති. ඔබට මරනාසන්නම හොතිදී. ඒ කුසල කරමම මිනිහි කරලා. ඊළඟ භවය ඔබට සුගතියක් කරගන්න පුළා. එසේ මරණයට පත්තන ඔබ පැ හැමදිනාටම. අවසාන මරණාසන චිත්තවීතිය? ඔන්න සිතුල්ලක් බටම පත්තේවා ඒ පුන්නෙ සිතුවිල්ලෙන් සුගති භාාවයන් බලමුත් පපත්යල බත්පා. ඒ තුළින් සසරදුකනිවන්නට අද මේ ධර්මස්්‍රවනානි සංසුධර්මය, ඔබ පැහැම දෙනාටම පිහිටවේවායි අපි සාධූසිතිං ප්‍රර්ථනාකරවා.